විසිවෙනි සියවස තුල ලෝකේ පුරා ඝාතන සිද්ධි රාශියක් වාර්තා වෙලා තියෙනවා. මේවා අතරින් ලෝක අවධානයට පාත්‍ර වුණු ඝාතන දුසිම් ගණනක් තියෙනවා. ශ්‍රී ලංකාව තුලිනුත් මේ වගේ ඝාතන සිද්ධීන් කිහිපයක්ම වාර්තා වෙලා තියෙනවා. ඇඩ්ලින් විතාරණ ඝාතනය, ගෝඨාභය කිරමකන්ද ඝාතනය, පද්මිනී කුලරත්න ඝාතනය ඒ අතරින් ඉදිරියෙන්ම තියෙන කිහිපයක්. 1970 දශකයේ අගභාගයේදී මුළු මහත් ලංකාවම අඳුන් කුඳුන් කරපු මැතිව් පීරිස් පියතුමා සම්බන්ධ දිත්ත ඝාතන නඩුවත් මේ වගේම ලෝක අවධානයට පාත්‍ර වුණු එකක්. මේ ඝාතනවල ප්‍රධාන සැකකරු වුණු මැතිව් පීරිස් පියතුමා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉහළින්ම නම කියවුණු සුප්‍රසිද්ධ චරිතයක් වීම ඊට ප්‍රධානතම හේතුවක්. ඒ වගේම මේ මරණවල ස්වභාවයත් හරිම සුවිශේෂී. මේ සිද්ධිය හඳුන්වනු ලැබුවේ රසල් ඉංග්‍රම් සහ යුනිස් පීරිස් ඝාතන නඩුව හැටියටයි. මේ ඝාතන සිද්ධිය කොයිතරම් ප්‍රසිද්ධ වුණාද කියනවා නම් ඒ අනුසාරයෙන් චිත්‍රපටයක් පවා නිපද වුණා. අද විශ්ව ලෝකෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි. රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අවසාන තත්පරය තෙක්. හැම දෙයක්ම කතා කරන්න කලින් අපි මේ මැතිව් පීරිස් පියතුමා කියන්නේ කවුද කියලා හඳුනගමු. මැතිව් පීරිස් පියතුමා උපත ලබන්නේ මැතිව් ෆෙඩ්‍රික් ජෝඩ් පීරිස් හැටියටයි. ඔහු සහෝදර සහෝදරියන් 6 දෙනෙක් හිටපු පවුලක වැඩිමහල් සොහොයුරා වුණා. මොරටුවේ ඉපදුණු මොහු තරමක් දඟකාර දරුවෙක්. ක්‍රිස්තියානි ලබ්ධික පවුලක ඉපදුනත් කුඩා කාලේ ඔහු ඒ තරම් ආගමට නැඹුරු කෙනෙක් වුණේ නැහැ. ඉතාම සාමාන්‍ය තරුණයෙක් හැටියට කාලය ගත කරපු ඔහු 1944 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ෆිලිෂියා ලොවිස් යුනිස් මෙන්ඩිස් එක්ක විවාහ වෙනවා. මේ වෙද්දි දෙවනි ලෝක යුද්ධය ඇවිලිලා තිබුණා. ඔහු බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කටයුතු වලට සහාය දෙමින් හිටියේ හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් තිබුණු නිසායි. මේ වෙද්දිත් ඔහු ඒ තරම් ආගමනුකූල දිවිපෙවතක් ගත කළේ නැහැ. මේ දෙන්නට දරුවන් 4 දෙනෙකුත් ලැබෙනවා. ඉන් එක්කෙනෙක් ඉක්මනින්ම මිය ගියත් ඉතිරි 3 දෙනා නිරෝගීව වැඩෙනවා. මේ විදිහට ජීවත් වුණු මැතිව් පීරිස්ගේ ජීවිතය සම්පූර්ණයෙන් උඩු යටි කර වුණේ 1950 අවුරුද්දේ මාස කිහිපයක් ඇතුළතයි. ජීවිත කාලය පුරාම සෑහෙන දුරට නිරෝගීව හිටපු මැතිව් පීරිස් හදිසියෙම තදබල විදිහට අසනීප වෙන්නේ මේ කාලයේදී. එකවරම ඔහුට අංශභාග තත්වයක් වැළඳෙනවා. මේ නිසා ඔහු වහාම රෝහල් ගත කරනවා. ජීවිතයත් මරණයත් අතර කල් ගෙවන්නට ඔහුට සිද්ධ වෙනවා. වෛද්‍යවරු සැකකලේ ඔහුගේ මොළයේ ගෙඩියක් මෝදු වෙමින් පවතින බවයි. ඒත් සියලු දෙනා පුදුමයට පත් කරමින් ඔහු සුවය ලබනවා. සුවය ලැබුවට පස්සේ ඔහු තමන්ගේ සමීපතමීන්ට කියන්නේ අමුතු කතාවක්. ඔහු කියන්නේ අසනීප වෙලා හිටපු කාලේදී තමන්ගේ කැපකරුමව පෙනී ඉඳලා ඔහුට අතිවිශේෂ පණිවිඩයක් දුන්නු බවයි. ඔහු දෙවියන් වහන්සේ විසින් සුවපත් කරනු ඇති බවත්, ඉන්පසු ජීවිත කාලය දෙවියන් වෙනුවෙන් කැප වී ගත කළ යුතු බවත් ඇය තමන්ට කිව්වා කියලා මැතිව් පීරිස් කියන්න වුණා. ඉන්පස්සේ තමන්ගේ සෙසු කටයුතු අතහැරලා ඔහු ඉන්දියාවේ යන්නේ පූජකයෙක් වීමේ අරමුණිනුයි. ඉන්දියාවේ ආශ්‍රමයක කාලයක් ගෙවා දමන ඔහු එංගලන්තයට යන්නේ එංගලන්ත සභාවේ පූජකයෙක් වීමේ අරමුණින්. ඒ අනුව 1954 අවුරුද්දේදී ඔහුට ඔහු අපේක්ෂා කළ පූජකවරය ලැබෙනවා. එතන පටන් ඔහු හැඳින්වුණේ මැතිව් පීරිස් පියතුමා කියලයි. ඉක්මනින්ම නැවත ලංකාවට එන ඔහු අසනීප මිනිසුන් සුව කිරීමේ දේව මෙහෙයන් පවත්වන්නට වුණා. එංගලන්ත සභාවේ පූජකවරේ ලැබූ අයට විවාහ ජීවිතය ගත කළ හැකි නිසා බිරිඳත් ඔහු සමග ජීවත් වුණා. මේ සුව කිරීමේ මෙහෙයන් නිසා කඩිනමින් ඔහු රට තුළ ජනප්‍රිය වුණා. ඔහු රජයේ පිළිගැනීමත් ලැබුණු කෙනෙක්. ඔහු කොයිතරම් තමන්ගේ ස්ථානය තහවුරු කරගත්තද කියනවා නම් වැලිකඩ බන්ධනාගාරයේ මරණයට නියම කර සිටින කිතුණු සිරකරුවන්ට අවසන් දේව මෙහෙය පැවැත්වීම මැතිව් පීරිස් පියතුමාට බාර වෙන්නට වැඩි කාලයක් ගියේ නැහැ. මේත් එක්කම ඔහු සමාජයේ කැපී පෙනෙන යමක් කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වුණා. මැතිව් පීරිස් පියතුමා සම්බන්ධයෙන් 1970 දශකයේ අගභාගයේ වනතුරුම ශ්‍රී ලාංකිකයින්ට තිබුණ ඉතාමත් හොඳ ආකල්පයක්. ඔහු ගැන හොඳ ගෞරවයක් කිතුණු සහ කිතුණු නොවුන අයගෙත් බහුතරයක් තුල තිබුණා. මේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තේ 1979 වසරේ උදාවත් එක්කයි. ඒ වසරේ ජනවාරි 31 වෙනිදා කොළඹ මහරෝහලට ඉතාම බරපතල විදිහට රෝගී වුණු කාන්තාවක් ඇතුළත් කළා. 47 වෙනි වාට්ටුවට ඇතුළත් කරපු මේ කාන්තාව වෙනින් කවුරුත් නෙවෙයි මැතිව් පීරිස් පියතුමාගේ භාර්යාව වෙන යුනිස් පීරිස් මහත්මියයි.
වෛද්‍යවරු නිතාම ඉක්මනින් ක්‍රියාත්මක වෙලා ඇය පරීක්ෂා කර බැලුවම වැටහුණේ ඇයට තදබල හයිපොග්ලයිසීමියා තත්වයක්. ඒ කියන්නේ රුධිරයේ සීනි මට්ටම අඩෝනාම ඇති වෙන සංකෝලතා ඇති වෙලා තියෙනවා කියලයි. මේ විදිහට රෝගියෙක් අහම්බයකින් හයිපොග්ලයිසීමියා තත්වයකට ලක් වෙන්නට බැරි තරම්. එනිසා කවුරුත් මේ රෝගියාට මෙහෙම වුණේ කොහොමද කියලා හොයන්න උනන්දු වුණා. මේ ගැන මැතිව් පීරිස් පියතුමාගෙන් වෛද්‍යවරු කරුණු ඇහුවා. ඔහු කිව්වේ ඇය දියවැඩියා රෝගියෙක් බවත් මාස කිහිපයක් දරුවන් එක්ක එංගලන්තේ ඉඳලා නැවත ලංකාවට ආවට පස්සේ මේ වගේ තත්ත්වයක් ඇති වුණු බවයි. වෛද්‍යවරු වහාම ඇයට ප්‍රතිකාර ආරම්භ කළත් ඇයට ඒවා වලින් කිසිම ගුණයක් ඇති වුණේ නැහැ. එන්නෙන්නම තත්ත්වය දරුණු වුණා. අවසානයේ වෛද්‍යවරුන්ගේ උත්සාහයන් සියල්ල අපතේ යවමින් 1979 මාර්තු 19 වෙනිදා ඇය සදහටම දිනෙත් පියාගන්නේ රෝගී තත්ත්වය ඇති වෙලා දවස් 40කට පස්සේ. යුනිස් පීරිස් මිය ගිහින් තිබුණේ රුධිරගත සීනි මට්ටම අධික ලෙස අඩු වෙලා කියලා මරණ පරීක්ෂණයෙන් තහවුරු වුණා. මේක ඊටාම කලාතුරකින් රෝහලක සිද්ධ වෙන පන්නේ මරණයක්. එනිසා වෛද්‍ය වෘත්තකින් අතර මේ ගැන කතා බහක් ඇති වුණා. මේ අතර එක තරුණ වෛද්‍යවරයෙක් අනෙක් අයට හරිම සුවිශේෂී අනාවරණයක් කළා. ඒ මීට මාස කිහිපයකට කලින් මේ විදිහටම තරුණෙක් කොළඹ මහරෝහලේදී මිය ගියා කියන කාරණයයි. ඔහු තරුණෙක්. ඔහුට ඉහෙන් බහින රෝගයක් තිබුණු බවට ඊට කලින් වාර්තා වෙලා තිබුණේ නැහැ. 1978 වසරේ මැදභාගයේදී රෝහලට ඇතුළත් කළාට පස්සේ යුනිස් පීරිස් මහත්මිය වගේම එන්නෙන්නම දුර්වල වෙලා 1978 වසරේ අගෝස්තු මාසයේ 10 වෙනිදා ඔහු මිය ගිහින් තිබුණා. මරණ පරීක්ෂණයෙන් තහවුර වුණේ ඔහුගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම මරණීය විදිහට පහළ යමින් තිබුණා කියලයි. කිසිම ප්‍රතිකාරයක් ඔහුට සුවය ගෙනාවේ නැහැ. සාමාන්‍යයෙන් රෝහලක මේ වගේ මරණයක් වාර්තා වෙන්නේ වසර ගණනකට වතාවයි. ඒත් මාස කිහිපයක් ඇතුලේ මේ වගේ සිදි දෙකක්ම වාර්තා වීම නිසා රසල් ඉන්ග්‍රම් කියන මේ තරුණයාගේ වතගොත හරහා උසල බලන්න වෛද්‍යවරු කටයුතු කළා. ඒකෙදි හෙළිවුණේ හරිම අපූර්ව දෙයක්. ඒ තරුණයාත් රෝහලට ගෙනවිත් තිබුණෙත් මැතිව් පීරිස් පියතුමා විසිනුයි. හදිසියේ අසනීප වෙද්දි රසල් ඉන්ග්‍රම් ඔහුගේ බිරිඳ ඩැල්රීන් එක්ක නවාතැන්ගෙන හිටියේ මැතිව් පීරිස් පියතුමාගේ කින් සිපාරේ පිහිටි නිවසේ බව රෝහලේ ලේඛනාගාරයේ සටහන් වෙලා තිබුණා. මේ දුර්ලභ සිදුවීම දෙවතාවක්ම එකම නිවසක් තුල සිදුවීම අහඹයක් වෙන්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ කරගත්ත කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් වහාම ඒ ගැන පොලිසිය දැනුවත් කළා. මේ ගැන ඉක්මන් පරීක්ෂණයක් කරපු පොලිසිය මැතිව් පීරිස් පියතුමා සැකපිට අත්අඩංගුවට ගන්න තීරණය කෙරුණා. ඒත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම හරිම පරිස්සමෙන් සිදු කළ යුතු වුණේ ඔහුට තිබුණු ඉහළ සමාජ පිළිගැනීම සහ සම්බන්ධතා නිසාමයි. ඒත් පොලිසිය මේ අවදානම් කටයුත්ත හරියටම සිද්ධ කළා. ඉක්මනින්ම මියගිය රසල් ඉන්ග්‍රම්ගේ බිරිඳ සහ මැතිව් පීරිස් පියතුමා අතර දුරදිග ගිය යම් සම්බන්ධතාවයක් ඇති බවට කරුණු ඔවුන් සොයා ගන්නවා. මේ ඉන්ග්‍රම් යුවළ මැතිව් පීරිස් පියතුමා හමු වෙලා තියෙන්නේ ඊට ටික කාලයකට කලිනුයි. ඒ වෙද්දි මේ නව යුවළට රැකියා තිබිලා නැහැ. පියතුමා වුන් දෙදෙනාට තමන්ගේ නිවසේ නවාතැන් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඩැල්රීන් තමන්ගේ ලිපි සැකසීමේ කටයුතු වලටත් දායක කරගෙන තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ පවා නිරත වුණු ක්‍රීඩාශීලී නිරෝගී තරුණයෙක් වුණු රසල් හදිසියෙම රෝගී වෙන්නේ මේ අතරයි. ඔහුගේ මරණය සැකසහිත බව ඒ කාලයේම රසල්ගේ ඥාතීන් විසින් පොලිසියට කියලා තිබුණු බවත් අවසාන කාලයේදී යුනිස් මැතිනිය සහ පියතුමා අතර යම් මතභේද තිබුණු බවත් මීට ඩැල්රීන්ද ඈඳිලා තිබුණ බවත් ඔවුන් සොයා ගන්නවා. රසල්ගේ මරණය වුණු කාලයේම වගේ යුනිස් එංගලන්තයට පිටත් කර හරින්න මැතිව් පීරිස් පියතුමා කටයුතු කරලා තිබුණා. ඇයත් රසල් වගේම රෝගී වෙලා තිබුණේ එංගලන්තයෙන් පෙරලා පැමිණ කෙටි කාලයක් තුලයි. රසල් ඉන්ග්‍රම්ගේ මරණයෙන් පසු යුනිස් විදේශගතව සිටින විට පියතුමා නිතර නිතර ඩැල්රීන් හමු වී ඇති බවත් හෙළි වුණා. මේ කාරණා අනුව ශ්‍රී ලංකාව හෙල්ලූ ද්විත්ව ඝාතනයක සුලමුල හෙළිවීමින් තිබුණා. මැතිව් පීරිස් පියතුමා තමන්ට එල්ල වුණු සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. සමාජයේ පැතිර තිබුණු කීර්තිය නිසා තමා විසින් රෝහල් ගත කළ යුනිස් සහ රසල් යන දෙදෙනාටම ඕනෑම මොහොතක ඔහුට සමීප වීමේ හැකියාව තිබුණු බව පොලිසිය සොයාගන්නේ මේ අතරයි. මේ අනුව ඔහු යම් විෂක් දිගින් දිගටම මේ දෙදෙනාගේ ශරීරවලට ඇතුල් කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරන්නට වුණා. මෙම සංඝටකය වෙන කුමක්වත් නොව ඉන්සියුලින් විය හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කළා. මේ සාක්ෂි සියල්ල අධිකරණය හමුවට ගියාට පස්සේ ගරු අධිකරණය මැතිව් පීරිස් පියතුමාගේ නිවහන පරීක්ෂා කරන්න සහ රසල් ඉන්ග්‍රම්ගේ දේහය නැවත ගොඩගන්න නියෝගයක් නිකුත් කරනවා. මැතිව් පීරිස් පියතුමාගේ නිවහන පරීක්ෂා කරන්න පොලිසිය ක්‍රියා කළේ ඔහුගේ දැඩි විරුද්ධත්වය මැදයි. එහි තිබිලා රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරන්න භාවිතා කරන පෙති රාශියක් හමු වෙනවා. පියතුමා නම් කිව්වේ තමන් දියවැඩියාවෙන් පෙළෙන නිසා ඒව තමන්ගේ භාවිතයට ළඟ තියාගත්තා කියලයි. මේත් එක්කම
ඔහු රුධිරගත සීනි මට්ටම අවම කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරමින් ඒ ගැන නිබන්ධන සහ පරීක්ෂණ පත්‍රිකා පවා හදමින් හිටියා කියන එක පොලිස් නිලධාරීන් හොයාගන්නවා. මේ අතර රසල් ඉන්ග්‍රම්ගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂණ සිද්ධ කෙරුණා. ඒකේ නනාවරණය වුණේ ඔහුගේ ඇඟට අධිමාත්‍රා වලින් රුධිරගත ග්ලූකෝස් මට්ටම අඩු කරන ඖෂධ ඇතුළු කෙරිලා තියෙනවා කියලයි. මේ අනුව වහාම මැතිව් පීරිස් පියතුමා සහ ඩෙල්රින් ඉන්ග්‍රම් පොලිසිය බහරයට ගැනුණා. සාක්ෂි සියල්ලම අතේ තබාගෙන මැතිව් පීරිස් පියතුමාට සහ ඩෙල්රින් ඉන්ග්‍රම්ට එරෙහි නඩු විභාගය ඇරඹුණා. මේ නඩුව වසර කිහිපයක් ඇදලා ගියා. අන්තිමේදී 1984 පෙබරවාරි මාසයේ 15 වෙනිදා මෙහි අවසන් තීන්දුව නිකුත් කෙරුණා. යුනිස් පීරිස් සහ රසල් ඉන්ග්‍රම් කියන දෙදෙනාම ඝාතනය කිරීමට මැතිව් පීරිස් පියතුමා සහ ඩෙල්රින් ඉන්ග්‍රම් කියන දෙදෙනාම වරදකරුවන් වුණා. දෙදෙනාටම මරණ දඬුවම ලබා දෙන්න තීන්දු කෙරුණත් පසුව ඇපෑලක් ඉදිරිපත් කිරීම මගින් ඩෙල්රින් ඉන්ග්‍රම් නිදහස් වුණා. ඇය සමාජයට මුහුණ දීමට නොහැකිව විදේශගත වුණා කියලා කියවෙනවා. මැතිව් පීරිස් පියතුමා ඉදිරිපත් කළ ඇපෑල ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා දිගටම සිරබත් කන්න ඔහුට සිදු වුණා. මේ වෙද්දි ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ක්‍රියාත්මක නොවුණු නිසා වසර ගණනාවක් සපිරිගෙයි කල් ගත කරන්න ඔහුට සිද්ධ වුණා. අවසානයේ 1997 වර්ෂයේ ඔහු මිය යන්නේ 85 හැවිරිදිව සිටියේදී.